අයිබෝන් කියලා පිළිගන්න හැමදෙනාම. ඉතින් විශේෂයෙන්ම මේ වීඩියෝ එක ගෙනාවේ දැන්ට සිදුවෙන ලංකාවේ මුදල් ජාවාරම සම්බන්ධයෙන් විස්තර කතා කරන්න තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් දැනට මේ කණ්ඩායම ඒ කියන්නේ මේක ලංකාවේ විතරක් නෙමෙයි දැන්ට වෙනත් රටවල ගොඩක් බහුලව වෙන දෙයක්. ඉතින් ලංකාවට මේක දැන් අලුතෙන් ඇවිල්ලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ඉන්දියාවේ මේක ගොඩක් දුරට මේ දේ සිදු වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් කතා කරන්න තමයි යන්නේ. ඉතින් විශේෂයෙන්ම කතා කරොත් එහෙම ලංකාවේ දැනට මේ කණ්ඩායම කොළ මාස්ටර් ප්‍රදේශවල තමයි ඉන්නේ. ඉතින් මේගොල්ලන් කරන්නේ ඔන්ලයින් ජාවාරමක්. ඒ කියන්නේ ඔන්ලයින් සිදුවෙන මුදල් කොල්ලකෑමක් තමයි කරන්නේ. ඉතින් මේකදී ඒගොල්ලෝ විශේෂයෙන්ම ටාගට් කරලා තියෙන්නේ මේ වාහන දැන්වීම දාන පුද්ගලයා. ඉතින් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම හිතන්න මම දානවා බයික් එක කැඩයක්. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් මම දානවා Honda Dio බයික් එකක් විකුණන්න. ඉතින් මේගොල්ලන් කරන්නේ මේ බයික් එකේ මුලින්ම කෝල් එකක් අරන් මේක විස්තර අහනවා. ඉතින් මේගොල්ලන් කතා කරන්නේ පිටරටින් කෙනෙක් විතරයි. ඒ කියන්නේ ලංකාවේ නෙමෙයි වෙනත් රටක ඉඳන් ඉන්න විතර තමයි කතා කරන්නේ. ඉතින් මේගොල්ලන් කොයි වෙලාවකවත් ඔයගොල්ලන්ගේ ඩිරෙක්ට් ෆෝනට කෝල් එකක් ගන්නෑ. සම්පූර්ණයෙන් WhatsApp මාර්ගයෙන් තමයි හැම ඒ කියන්නේ චැට් එකක් හරි නැත්නම් කෝල් එකක් හරි ගන්න. ඉතින් ඒක මේකලන් කියන්නේ ඒගොල්ලන් ඩිරෙක්ට් කෝල් ගන්න බෑ. මොකද පිටරටින් ඉඳන් කෝල් එකක් ගන්නකොට ගොඩක් මුදලක් වැය වෙන තමයි WhatsApp එක හරහා මේගොල්ලන් කෝල් සිදු කරන්නේ. ඉතින් විශේෂයෙන්ම මේකත් හේතුවක්. එතකොට මේ කෝල්ස් රෙකෝඩ් වෙන්නේ නැහැ. ඉතින් ඒකත් ඒගොල්ලන්ගේ පොඩි උපක්‍රමයක්. ඉතින් මේකෙදි ඒගොල්ලන් මුලින්ම කරන්නේ වාහනේ විස්තර ටික අහනවා. ඉතින් විස්තර ටික අහලා ඒගොල්ලන් කියනවා ඒගොල්ලන්ගේ වෙනත් පුද්ගලෙක්ට ඒ කියන්නේ ඒගොල්ලන්ගේ සහෝදරෙක්ට නැත්නම් යාළුවෙක්ට මේ බයික් එක ගන්නේ. ඉතින් දැනට ඒගොල්ලන් මේකට ඇඩ්වාන්ස් එකක් දාන්නම් බයික් එක කාටවත් දෙන්න එපා තියාගන්න කියලා තමයි ඒගොල්ලන් කියන්නේ. ඉතින් එතෙන්දී ඒගොල්ලන් අපෙන් අහන ඇඩ්වාන්ස් එකක් දාන්න කියලා. ඉතින් සාමාන්‍යයෙන් අපි දන්නවා වාහනයක් බලන්නේවත් නැතුව කවුරුත් එහෙම ඇඩ්වාන්ස් කරන්නේ නැහැ. ඉතින් ඒකෙදි වෙන්නේ දැන් මං බයික් එක විකුණන්න දැම්ම නම් මම කොහොමත් කැමති වෙනවා. මොකද ඇඩ්වාන්ස් එකක් කියන්නේ ඒක ලොකු දෙයක්. මොකද වාහනේ විකුණ ගන්න තමයි ඕනේ. ඉතින් ඒකෙදි මම කැමති වෙනවා ඇඩ්වාන්ස් එකක් හරි දාන්න කියලා මම කියනවා. ඉතින් ඒකෙදි මේගොල්ලන් කරන්නේ ටිකක් වෙලා ඉඳලා ඒගොල්ලන් පස්සේ ආයෙ මැසේජ් එකක් දාලා කියනවා account numbers ටික අපේ යවන්න කියලා. ඉතින් account numbers ටික අපි යවුවාට පස්සේ ඒගොල්ලන් අපෙන් අහනවා ID number. ඉතින් ID number සාමාන්‍යයෙන් ඔයගොල්ලන් දන්නවා කෙනෙක්ට මුදල් ලැබනකොට අපිට ID number එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් හිතන්න මම කාටරි online මුදලක් transfer කරනකොට අපිට ID number එකක් අවශ්‍ය වෙන්නේ නැහැ ඒ පුද්ගලයාගේ. ඉතින් මේකදී ඒගොල්ලන් මුලින්ම අහනවා ID number මොකද්ද කියලා. ඉතින් ID number එක දුන්නට ගැටලුවක් නැහැ කියලා සමහර කට්ටිය දෙනවා. ඉතින් ඊට පස්සේ තමයි අහන්නේ OTP නම්බර් එක. ඉතින් මෙන්න මේක තමයි වැදගත්ම දේ. ඉතින් ඔයගොල්ලන් දන්නවා සාමාන්‍යයෙන් මම කෙනෙක්ට මුදලක් යවනකොට මට එයාගේ OTP නම්බර් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි දන්නවා කිසිම තැනක කිසිම බැංකුවකින් OTP නම්බර් එකක් இல்லන්නේ නැහැ. ඒ කියන්නේ අපි කෙනෙක්ට සල්ලි යවනකොට අපිට එයාගේ OTP නම්බර් එකක් ඕනේ නැහැ. ඉතින් ඒකදී මේගොල්ලන් කියන්නේ අපි පිටරටින් ඉඳන් මුදල් ට්‍රාන්ස්ෆර් කරන්න බෑ. ඉතින් මේකෙදී අපිට OTP නම්බර් එකක් ඉල්ලනවා. එහෙනම් ද ඔයාගේ ෆෝන් එකට OTP නම්බර් එකක් එයි. ඒ OTP නම්බර් එක කියන්නේ කියලා. ඉතින් මෙතනින් තමයි ඒගොල්ලන් අපි හැක් කරන්න බලන්නේ. ඉතින් ගොඩක් කට්ටිය මේව දෙන්න පෙළඹෙනවා. ඉතින් ගොඩක් කට්ටියට මේව තේරුමක් නැහැ. සමහර කට්ටිය මේව දන්නේ නැහැ. මේ වගේ ගොඩක් ලොකු දෙයක් වෙන්න පුළුවන් කියලා. ඉතින් සාමාන්‍ය OTP නම්බර් එකෙන් ගොඩක් ලොකු දෙයක් කරන්න පුළුවන්. තමන්ගේ account එකට log වෙලා account එකේ password වෙනස් කරලා ලොකු දෙයක් කරන්න පුළුවන්. ඉතින් එහෙනම් ගොඩක් කට්ටිය දන්නේ නැතුව මේ OTP numbers දෙනවා. ඉතින් දුන්න ගම මේගොල්ලන් කරන්නේ account එක log වෙලා මේක password change කරලා account එකේ තියෙන සල්ලි ඒගොල්ලන්ගේ accounts වලට transfer කරගෙන ඉතින් අන්තිමට අපේ ඔක්කොම සිවුලම දේවල් අපිට නැති වෙන්න පුළුවන් එක තප්පරේ. ඉතින් මේකේ විශේෂම දෙයක් කියන්නේ මේගොල්ලන් ටාගට් කරන්නේ ගොඩක් පරණ ඇඩ්. ඒ කියන්නේ හිතන්න අපි වාහනයක් දානවා. ඉතින් අපි දන්නවා මේ කාලේ ගොඩක් වාහන විකිනේ අඩුයි. මොකද මේ ලීසන් රේට් වැඩි හින්දා. ඉතින් මේකත් එක්ක මේගොල්ලන් ටාගට් කරන්නේ ගොඩක් සාමාන්‍යයෙන් සතියක් දෙකක් විතර පරණ ඇඩ්. සමහරවිට මාසයක් විතර පරණ ඇඩ් තමයි මේගොල්ලන් ටාගට් කරන්නේ. මොකද ඒ වගේ පුද්ගලව ටාගට් කරාම ගොඩක් ලේසි. ඉතින් මාසයක් වගේ ඇඩ් එක පරණයි කියලා කියන්නේ අපි දන්නවා වාහනේ විකුණන්න එක නටත් ලොකු හිසරදයක්. ඒගොල්ලන් මේක කීයකට හරි දෙන්න බලන්නේ. ඉතින් ඒ හින්දා ඒගොල්ලන් ඕනි දිකට කැමති වෙන්න බලනවා. ඉතින් ඒ හින්දා ඒකත් මේගොල්ලන් පොයින්ට් එකක් කරගෙන මේ පරණ ඇඩ් තමයි මේගොල්ලන් බලන්නේ. ඉතින් මේ වගේ ඇඩ් බලලා මේ වගේ පුද්ගලව තමයි ටාගට් කරන්නේ ඒගොල්ලන්. මේ වගේ මුදල් කොල්ලකෑම් කරන්න. ඉතින් මට කියන්න තියෙන්නේ මේ වගේ දේවල්ට අහු වෙන්න එපා. කිසිම වෙලාවක කිසිම මොහොතක ඔයගොල්ලන්ගේ OTP නම්බර් එක දෙන්න එපා මොනම හේතුවකටවත්. සමහර විවිධ දේවල් කියයි. එක්කෝ කියයි මේ OTP නම්බර් එකට මුදල් ට්‍රාන්ස්ෆර් කරන්න බෑ. ඒ වගේ ගොඩක් හේතුව කියයි. ලංකාවේ කිසිම බැංකුවක වාට මුදල් ලැබවන්න වාට OTP නම්බර් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ ඒ කෙනාගේ. ඒ කියන්නේ අපිට OTP නම්බර් එකක් එන එක වෙනම දෙයක්. ඒ කියන්නේ අපේ ෆෝන් එකට. ඒ කියන්නේ අපි කෙනෙක්ට මුදල් ලැබවනවා නම් අපේ ෆෝන් එකට OTP නම්බර් එකක් ඒක දාන එක වෙනම දෙයක්. නමුත් දැන් අපි මං හිතන්න මම යවනවා මගේ යාළුවෙක්ට හිතන්න අපි එක්සැම්පල් එකේ මම මගේ දේශාන් කියලා යාළුවෙක් ඉන්නවා. එයාට මං යවනවා සල්ලි. ඉතින් යවනකොට දේශාන්ගේ ෆෝන් එකට එන OTP නම්බරයක්. ඉතින් මට එයාගේ OTP නම්බර් එක අවශ්‍ය නැහැ. එයාට සල්ලි දාන්න. ඉතින් ඒක හොඳටම අපේ තියාගන්න. කිසිම වෙලාවක හින්දා ඕගලන්ගේ OTP නම්බර් එක කිසිම කෙනෙක්ට දෙන්න එපා. මොකද ඒකෙන් ඕගලන්ගේ සියලුම දේවල් එක ක්ෂණිකෙන් නැති වෙන්න පුළුවන්.
ඉතින් ඒ වගේ මතක් කරන්න ඕනේ මම අර කලින් කිව්ව විදිහට මේගොල්ලන් ගන්නේ තරඟට WhatsApp call විතරයි ඒ කියන්නේ online ඒ කියන්නේ calls විතරයි ගන්නෙ direct ඔයගොල්ලන්ගේ phone එකට ගන්නෙ නැහැ ඉතින් එහෙනම් ඒකත් මතක තියාගන්න ඉතින් මේ වගේ පුදුගලන් ඔයගොල්ලන්ට හම් වෙන්න පුළුවන් ඉතින් පුළුවන් නම් ඔයගොල්ලන්ගේ යාළුවෙක් කරින්න ඕන මේ වගේ දේවල් පොඩක් දැනුවත් කරලා තියන්න එතකොට ඒක නාව මේ වගේ දේවල් වලින් බේර ගන්න පුළුවන් ඉතින් ඒ වගේම කියන්න ඕනේ ඔයගොල්ලන් හදිස්සියවත් මේ වගේ දේකට මුහුණ දුන්නොත් එහෙම හදිස්සියවත් ඔයගොල්ලන්ගේ account එහෙම හැක් වුණොත් එහෙම ඔයගොල්ලන්ට ලංකාවේ සයිබර් ක්‍රයිම් ඩිවිෂන් එක තියෙනවා ඉතින් ඒකට කතා කරලා මේක ඒ වෙලාවම කම්ප්ලයින් කරන්න මේ නම්බර්ස් ටික දෙන්න මොකක්ද උනේ කියලා කියන්න ඉතින් එතනදී ඔයගොල්ලන්ට ලොකු help එකක් ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ ඉතින් මට ඔය සම්බන්ධයෙන් තමයි දැනුවත් කරන්න ඕනලා තිබ්බේ ඉතින් ඒ වගේ මතක ඇතුව Rai Productions YouTube channel එක subscribe කරලා තියාගන්න එතකොට මම ඉස්සරහට වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට notification එකක් එනවා එහෙනම් ආනවත් තවත් අලුත් මේ වගේ වීඩියෝ එක හැම එනකන් ඔයගොල්ලන්ට සුබ දවසක්